උගත් භාවය සහා බුද්ධිමත් භාවය කියන්න විවිධ තර්ක විතර්ක හමුුවේ අපි අර්ථ දක්වන්නට උත්සාහ ගන්නාව එකනික වෙනස්වන කාරණ දෙකක්. උගත් භාවය අපට අධ්‍යාපනය තුළින් නිමත්නැතම ඉගනීම තුළින් ගොඩනගාගන්නට පුළුවන්කමක් ලැබුණනත් බුද්ධිමත් භාවය හැමවිටම ගැබ්බැලා තිබෙනම චින්තන හැකියාව තුළ හෙමනව අප සතුව පවතින සවිඥ්ඥානික භාවය තුළ. ඉතින් මේ බුද්ධිමක් භාවේ බුද්ධිමට්ටමු තුළ සාපේක්ෂව අඩු වක් දකින්නට ලැබුණනත් බොහ වෙලාලට සමාජයතුළ ඒ පුද්ගලාව වරනගරන්න උත්සාගන්න ඉතාමත් වෙනස්විින්. හෙමත්නැත්තම අපි පසුකාලීනව ඒ වචනය වෙනස් කරගන්නට උත්සාහ කරත් පෙරකාලීනව ඒ අපි භාවිතා කරේ මන්ද පුද්තික භාවය යනුවයි. නමු මේ වනවිට ලොක සෞඛ්‍ය සංවිධනයේ වචනය සාමාන්‍ය ්‍යවහාරයෙන් ඉවත් කරලා අද වනමට ඉගන ගැනීමට ඇති අපහස්තා යනුවෙන් හදුරාගර තිබෙන. හරයට අපි නොහැකියාවන් පරි නොහැකාවන් සතු. දගලියන් ශේෂ ක්ෂද ඇති අය ලෙස හඳුනාගන්න ආකාරයග එහින්ද. අද දවසේ මේ විශේෂන්ගේ තුළ අපි කතාබා කරන්න සෝදරා පෙරවා. ඉගන ගැනීමට ඇති අපසතා පිළිබඳව භාෂ හා කතන චිකිත්සාාව තුල අපි කෙසේද හඳුනාගන්න අප ප්‍රතිිකාරවට යොමුන්නේ කෙසේද ක කියෙන වගේට වයිද කරනු රැක් ඔබ වෙත යමුම කරන්නට අපි සෝදනම් වෙලායින්න මේ විේෂන්ගේ තුල. ඉතින් ඒගන කතා ාහර ොමගරන නතු වැඩසට හන්ට පිගන්නවා දේෂ් කතන හා භාෂා චිත්සක ජයිමල රෝප සි ජයිසි හත් අ ව. අපේ මුලින්ම ජයිමලී මහත්මය හඳුනා ගැනීම මොකක්ද ඉගෙන ගැනීමට ඇති අපහසුතාවේ කියන්න කියලා ඔ ඇතරම ඉගන ගැනීමට ඇති අපහසුතාව කියල්ලා කියන්නේ බුද්ධි මට්ටමය වෙනසක් නිසා අලුතෙන් දෙයක් දහරණය කර ගැනීම බුද්ධිය මෙහේවා දෙයක් කිරීම කියන කිය ඇවෙන දුරලත. ඉතින් ඒ කියන්නේ අපි කියනවා තේරෙන්න්නේ නෑ කියන එක වචනය තියරෙන්නයට වඩා බුද්ධිමය සංකලනය. කියන්නේ අප අපි කිවෝතිං දෙයක් තර්කානු කූලව හිතලා. බුද්ධිය මෙහෙවා එකට විසඳමක් සොයා ගැනීම කියන එක වගේ දෙයක් සරලව කියන්නට පුළුව. දැන් අපි ඒ පිළිපඳව සරල වටහා ගැනීමක් ලබාගණට මේ අවස්ථාව ප්‍රයෝගී කරගත දැන් මේක රෝගයක් විදියට හඳනාගන්නට පුළුවන්ද ජයිමලින් හත් මෙහෙමත් ඇත්තම් යම් කිසිමෝ රෝගයක අතුරු ප්‍රතිඵලයක් විදිහරයට අපිට හඳුනාගන්නට පුළුව. ඕ ඇතම හරිම හොඳ දෙයක් අප හිතන්න නැති දෙයක් අධ්‍යාපනයට අපහසුතාවය ඉගනීමට තින් අපහස්ථාවය. ඉගනීමේ දුර්වලතා උඹ කිව වගේ. උගැනීමම දුර්වලතා කියනන්නේ රෝගයක්. ලන් ිකල්ට කියල හඳුනුවන් ලෝක.ඉති ලන් ිල්ි කියන රෝගමය තත්වය. මේක ඇදිනවා සහර අපාසුතාවලට ආබාදවලට ඉරි කිවතිං විවිධාකාර ආකාරයේ මට්ටම් වලත්ක පවතිනවා කියන යම් පමණකට අවබෝධ කරගන්න බැරිකම තේරමක් තේරෙන නැතිකම්. හැබේ මෙතනප කතන චකිිත්සාාවේදී රිිෆරන්ල් ඩයක්නොසි සේ කියන වෙන් කර හඳනා ගැනීමක් සිදුකරනවා රෝගයේ මේක ඉගනීමේ දුර්වල්තාවයක් නැත්තං වචනහෝ ප්‍රකාශය ව. රගැනීමේ අපහසුවක්ද කියන එක. මත හරිම සූක්ෂමලෙස රෝගමේෂක් කරගත් යුතු අවස්ථාවක්. දැන්න අපිට ලීන් ඩිෆිකල්ටිස් එහෙමත් නැත්තම් මේ ඉගන්න ගැනීමට ඇති දුර්වලතාව හෙම නැම් අපස්තාවයන් පිළිබඳ කතාබා කන්නව ජමනිි ත්මය අපිට හැකයාවක් තිබරාත මේ තත්වය වර්ගේ කරණයකට ලක් කරන්නට. අවා වර්ගි කරණයක් කරන්නට පුළුවන් ලර්ීන් ඩිෆිකල්ටිය එක ඒකෙ තත්ව මයිල්ඩ් මොඩරේට් න්සිවිය එතක එක අන මේ මයිල් කිව්හම සරලව පොඩ්ඩක් තියෙනවා මොඩරේට් ෙවල් එකකිවත් මැදි මට්ටමකට දරවාගේ අවබෝධය මට්ටම අඩුයි එත මිත අවබෝධ මටමට මේ බද්ධිමයි හැකියා එතන ලන්නේ අතිශය ලෙස බුද්ධිම නැහැ. තරෙන්නේනෑ බද්ධියක් ඇත්තමනෑ වගේදයක් හිතැන්නට පුළුවන් මේවා ගොඩක් කලට මොලේට වෙන හානි නිසා අවිවිධාකාරදේවල් තියෙනවා. ඉතින් මේක මට්ටම් අනුව මයිල් මෝටරේට් ිබිය ලෙසත් ඒවගේම අදාල රෝගයකට සම්බන්ධ වනහම ඒ කියන්නේ ආටිසම්වල්ට හම දේකටම සම්බන්ධතාවයක් තියන්නට පුුවන් ඒ රෝගයයක්ත් සමගක කිය අපි වතින් දවන් සිින්දරෝම ගේඩ ලො මට ෝ වර්ධනමය රෝග අවස්ථා ලට ෙන් පු ාන රෝග. ඇ ඒතකොට ඒකත් එෙක්කේ ඇෑදෙන. නත්තන් සාමාන්‍යෙන් ඉන්න දරුවන්ට මන්්ඩ බුද්ධිකතාවේ තියෙන්න්නට පුළුවන් ඉගනීමේ අපහස්ථාවේ තියෙනට පුොළුව. එතින් මේ මට්ටම් ලෙසගන්න අපි තත්තුවල තත්වේ මයිල් මෝඩරේඩ් සිිය කියන්නේ එකක්ත් ඒකට ඇන්දුන රෝගයක්ත් සමගයනකොට එකතව ත්වයක් වේ. ඩම් සිින්දරෝ කිය ත්ව පිළිඳදවත් ඔබ බොහෝ ට සාමාන්ධි ජීවිතය තුළ අසා ඇති හෙම දරුවන් හෙම වැඩි හිටියන් ව ඔබ මේ වනට දැක ඇති කාරණයක් බට මේ වනවිට පත්වල ඇති. මං ජමල මත්ය ඔබතු මේගේ ප්‍රිමසනට කැමති මේ දෞවන් සිදරෝම් කිය තත්වය හම මන්ද බුද්ධකතාව අතර ඇද සම්බන්ධතාව. එවැනි පුද්ගලයන් බිහිවන්නේ ඇයි කියනවක් ඔබ අදකීමත් එක්ක විමසන්නට. ඕ එවැනි පුදගල ඩවන් සිින්දරෝමම් ගැ කිවති එවැනි පුද්ගලයන් බිහිවන්නේ ජානමය විකෘතිතාවයක් නිසා. එතකොට ඒ අපිට වලක්වන්නට පුළුවන් දෙයක් නෙමෙ. හැබැයි ඉපදනු ශරීවය උපරිමයකට හොඳ කර ගැනීමට අපට දක්කරනට පුළුවන් ඉතින් පතන් සසාභාෂචික ස අපි දවසක එකක් ගැනන්න පුළුවන් ෞවන් සිද රෝම අපි චිතක්‍රතිකාරපුූ දරුවන් එතකොට මෙතන ඔබහන්නේ මොහද. දරම් කන ත්වය න්ද ුද්ධක තාවත්තක කොහ ස සම්බන්ධ ව දව්න් සිින්ද්‍රෝම් තියන ගොඩක් දරුවන්ට බුද්ධිමය හැකියාව අඩුවක් තියෙන්න්නට පොළුවන්. ඒක කියන්නේ සංකල්ප හැසිරවීම ප්‍රශ්න ගැටලු විසඳීම එ තොට දෙයක් තේරුම් ගැනීම හැබැයි ඒක තත්වය සිවිය නොවයි නම් ලාමයිල් දෙෙවල්ලකේ තියෙනවනං ඒකේ ප්‍රගති හොඳට බවැඩි ඉන් මෙ දව් සින්ටරෝම් ගට චුට්ටා අපිව කිය මුදට ඩෞන් සින්ට්‍රෝම් දරුවන් ගොඩක් වෙලාවට ඒගොලංව පිටිින් හදුන ගන්නට පුළුව අගලගේ ඇස්හිීනී දිගයි දිව ලොකුයි කටට වැඩි ඉදිව ලොකුයිය නිසයි ගන්නට ප්‍රකාශය හැකියාවේ අපහසුතාවයක් තියෙනවා එතට මේ අයගේ මන්ද ගමීතාතයක් පෙනෙට පුළුවන් ගොඩක් වෙලාට වගේ මේ ොලන් හැක් දේකට හරිම දක්ෂයි අන්න ඒ දේ දෙමවපියන් හඳනගෙන ඒමතින් දියදියුණු කරන්නට පුළලොන් ඒවේද ඉගනීම දරල්තාවයි පෙන්නුම් කරනවා හරියා අඩුයි. මොකද අපිකවොත් සින්දු නැටුම් ඒවගේ දේවල් හැමතිස්සම මේ බුද්ධිම හැකිාව අවශ්‍යයන එ බුද්ධිම හැකියාවතාවයට පුහන්තරුදු පුහුණු කර පුල එකගල ආසදේග . ඇ එතටත මද බුද්ධකපතාවය බොහෝ වෙලාවට එක අපි කියන්නන්නේ එකකද ඒග නිමදුරතා ඇතර එක නිමදුරලතාව බොහෝවිට ඩසින් රෝවල්ට ඇන්ඩි තිගෙනවා. එක සොයා ගැනීමත් ප්‍රතිකාර කිරීමත් මදින් ගොඩත්තුරට මගහර ගන්න පුොළො. ඩවුන් සිදරෝම් ත්වරත් වඩා යම් වෙනස්සත්වයක් තම ොඩිසන්තත්ය කිය අප හනාගය ඔබතු මේ ම විමසන්න කැමතියි නීලක දමේ ඔටිසන්තත්වය සමඟ ඇතිවන මන්ද බුද්ධිකදාව අපි කොහොම හදනාගත ය්‍යකොද අපි හැමවිට විශ්වාස ක කාරනාවක්තමය ොඩිසන් දරුව යමක්දට බද්ධිමත් කියලා. ඒක තරත් කල්ටවසේ කත්තිෙන ඔබ කියන එක හරි. මොකද ආටි සම් ල කිය හැති ම් ෝඩ ශේෂ රම් ත් ඩ බුද්ධිම සංකලන හැකියාව අතිශයම වැඩි. ඉතින් මෙතන්දිී ආටිසම් තත්වල සිවිය ගොඩක් දරු තත්පතියන දරුවන්ට මන්ද බුද්ධිකතාවය එන්නේ ඒගොල්ලන්ගේ ප්‍රකාශනයසා සමමාශී හැකි ඇති ෙ බාද . මද කො මොද ගො ලට ඇතුලාන්තේ තෙරුම්ගනීමේ හැකියාව තිබුණට එක ප්‍රකාශනයක් කරගන්නට බැරි නිසා තමයි ඉගනීම දුරල්තාවවේ හි ඉන්නෙම් කොදතද වාධනය කෙටිවෙන්න පුළුවන් එක ැක ඉන්න වෙන්න පුළුවන්. අපි න ැන් ්‍රම් ල හපාගන්න . ඒ පුලුවන් එකගලන්ට රහවල්යානට පුළුවන් එක යනක හිත තියාගෙන දෙයක් අධ්‍යයනය කිරීමට බැරිවෙන්නට පුළුවන් හැබයි ඒක ක්කොම සිවිය තත්වය දරුණු අවස්ථාව. හැබැයි බොහෝමයක් විට සරලව මයිල් තත්වේත් මැද තත්වෙත් තියෙනවන ඕටිසම් දරුවන් බොහෝ විට බුද්ධිමත්. එතකොට ඉගනීමේ හැකියාව සඳහා ඕටි සම් දරුවන්ගේ බදධිම. සක්වට ඒ ප්‍රශ්නකට වඩා හිත එකතනක තියාගෙන ඒ වැඩේ කරලා, සමාජාත්‍ර ඇත්තක ප්‍රකාශන හැකියාවේ දුරුව ඇතවෙනිසර. ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය කියයන්නේ මානව සන්නවර්දනය තුළ අපි යම් සන්නවර්දනය ක්‍රියාවලි අවසානය බලාපොරොත්තුවන්න කාරර්ලාවන් දෙගක්කතන් යම් කෙනකුට මෙ මේකාරණාවන් දෙක සම්පූර්ණ කරන්නට නොහැකි වූ තැන ඔට අයට සිද්ධ වෙන මේ සන්නවද්‍යය ක්‍රියාාවලිය තුළ අත් හිටීමට ලක්වන ඉතින් හත්තක් මන් කැමති ඔබතු මේෙන් දැනගන්න දැන තව මේයාකාරයෝ රෝජිතත්වයන් තිබෙන වදජය මලිමාත යම් කෙනෙකුට බලපාන්නට පුනුවත් ඇත ඉගනීමේ දුරුවල්තාවය කියන එකදී ඒක අරමංකිව වගේ හැම රෝගතත්ත්වකටම සම්බන්තාවයක් තියෙනට පුළුවන් එකැනේ ඒ රෝගෙත්තිෙන ඒට අමතරව බුද්ධිමත්කමය අඩුවක් තියනටත් පුළුවන්. ඒවගේම මේ හැබැයි ඒ බොහෝමයක් වෙලාව දැන්ව ලියන්ඩ බැරිෙන බුදධමත් කමේ අඩුවක් නොවන්නට පුළුවන් අප මටක කලින් කතා කර මහිත න ඩිස්ලක්ෂ පොඩ්ඩක් සඳහන් කර පසුගිය වැඩසටහනකදි ඩිස්ලක්සිය වල්දී එකගලොන්ට බුද්ධමත් ම ගන දරුව. න ඇතරම අතින් අකුරක් ලියාගැනීමය පස්ථ මන්ගේ පැදලි කරලඇති රයිට් සහෝදරයන්ටත් ඒතිබුණු තත්වයක් ඇතකොට අධිරාජවරයි ඩිස්ලෙක්සිය තත්වය හිටපු. හැයි ඒයායට ුද්ධිමයි සංකල්න. පුුවන් ඉතිං ඒවගේ හැමවෙලේම බුද්ධිමත්තාකම ඉගනීමේ දුරුවල්තාවය කියන එක හැමවිටම ෆක්ට වෙන්නේ නෑ හැම රෝගටම හැබැයි ඇන්දුනව සමහර අයගේ සමඳ ආටිසම් තින හැමෝට ඉගනීමේ දුරුවල්තාව නෑ ඒගේ හැමෝම ුරද්ධත්ම නමි. එක නිසා ඩවන්සිද්‍රෝ අපිස්ලෝන කල ලා නක එකලු ඩස්ලෙක්ෂසියා වෙන්න පුළුවන් ඒ වගේ ගනීමේ දුරල්තාව තියන්න ළුව.

ැ ඔය අතර නොත් සමහර දරුවන්න්නෝ පාසල් කාලත ශෂ මේ ප්‍රාථමික අවදිය තුළ අනික් දරුවන්ට වඩා ඉගිනීමම්ටේතු තුළ මන්ඳගම මේ සුරුපියයා දක්න්නට ලැබෙනයි. දැන් ඒ අතරි නොත් සහරක් කාණ්ඩයකට හැකියාවක් නැහැ ජයමලී මහත්වේ තමන් ලියන්නට උත්සා කරන්න අකුර ඒ ආකාය මේ හැඩිය ලියන්නට සමරක්කායියට පෙනවා මේ අකුරු නටනවග බොම අපපුරු චිත්‍රපටයයක්කත් බොම සමීපයි අපේ ප්‍රේක්ෂකන් ඒ නරවලඇ මමුකද දරවාගේ කකරු පොතපු. නටන නර්තනේ දන දරුවට අකුර ග්‍රහණය කරගන්නට බැ ද මෙවෙනි තත්වයක් මුල් අවදය මහතුරගැේ වැදගත්කම කොමක් දජය ඇත මෙතන චිත්‍රපටයක ලස්සට කලා කාමී විද්‍යිය දකර නටන වගේ පෙන්නවට ඇතරම හිමවස්ථාවන් නෑ අපි දැනුවත්ව නමුත් එතන කියනන්නේ දරුවගෙන චිත්ත සංකූලතාවය.මමකක්ද මේ මේ වගේ දේවල් තියනවා මේක සිම්බල් එකක් හැදෙනවා. මෙතන අපි චෝම්ස්කි විද්‍යක්ශන කාලකට පෙක ක කියල තරේ. අපි ගන්නේ සඥාහරි එත අප වනේ හිටෙන ඒ සඥා වචනයක් නොවෙන්නට පුළුවන් එතකොට නේච නර්චර් කියල දෙකක් තියෙනවා එකන් වඩත් පැහදිලි කරෝතින් අපේ පරිීෂරික වශයෙන් සංඥා ලෙස වචන ශබ්ද යොදාගත්ත නිසා ඔබට මා කියනදේ තේරනවා මල් ලියනදේ ඔබට තේරනවා හැබැයි මෙද තේරුම් ගන්න ඕනෙදේ තමයි අපිට මේ සඥඥාව කියන එක බුද්ධිමත් ලෙස ඒක හඳුනා ගැනීමත් ඒ සඳහා ඇතිවන දුර්වලතාත් හරිාකාරව හඳුනාගැනීම මශ්‍යයන කියෙ එක. තැන් මේ සංඥා පිළිබඳ ඔබතුේ සඳහන් කර අපි දැන්න පුංචිකාලෙන් ඉදම්ම විධ පොදු සංඥා වලටප අපි පාසලෙන් ඉදිරියටවත් පාසලේ පදිිකමාරුව තුළත් අප පාසල් යනවස්ථාවන දරවාට අප මේ සඥා හුරු කරනු ලබන මාර්ගයක පමණක් නොවේ සමාජිතුවල හැසරීමට සංඥා කෝයිතරන්න දුරට වැදගද්ද කියලා. ඇමේ සංඥාභාවිතය වැඩිපුරම සිදකනු ලබන්නේ මොනව තත්වයින දරුවන්ටේ ඉගැනීම පස්සුතා ඇති කෙනෙකු විශෙන් යම් කෙනෙු පිහන් නාදත්ව. ඔබ ඔබ හපපු ප්‍රශ්න සරල්ල සාමානය සමජය අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඇතම. සඥාව ද්‍ර්‍යමය සහ වෙනත්දයකින් ගන සංඥාවක් වගේම අකුරරෝ ශබ්ද කියන රටාත් සංඥාවක්. ඉතින් ඔබ අහන්නේ මොන්න විදිරද පුරුදු කරන්න එකෙන එක ඉගනීමේ දරුවල්තාවය තියෙන දරුවෙක්ට අපි අකුරු කරනට ගුරතුමයක්ට යොමු කරලා හරියාකාරව බලන්න ඕනි මුලින්ම අකුර සහ සංඥාව පුළුවන් කර ගැනීම තමයි පලවෙනි පියවරවෙන්. ඒක පුල් කොච්චර කියදුන්නත් බැරිවෙන ලෙඩක් තියෙනවා එතකොට අිස්ලක්ෂයා වගේ දේ. තුකට යාට අකොරෙන් කියන්න බැරිනම් යාට පින්තතුරෙන් වෙන්න පුළුවන මෙතැදිම වැඩිහිටියන්ගේ රෝගතත්වති තියන්. ඉතින් මෙතන සමහර අංසභාග වනාට පස්සේ එත එන ලොනි ිල්ට ගන්නන්නේේ ඇතට කොග්ිටීම් ිෆෙක් එක. ඇති මොලේ ඇතිවන හානියානුව හැති ඩැමේජකානුව අන්සභාගේදී අංශභාගය කලා අපිකන්න මස්ත්‍රීෂ්ක ආගාතය කියලා කියන්නේ. ති ස්ට්‍රෝක් වලදී මොලේ නහර කැටිගැසීමක් හෝපපුරායාමක් වැඩිහිටියයන්ගේ සිදවෙන්න පුොුවන්. එතොට ඒ මොලේ ඒ ආකාරයේ ඒ ඩැමේජික වන්න ප්‍රදේශයෙන් කරන දේවල් නවතිනන්න පුළවවා යි ි ෙක්් එක ඇති කියැ පිට. මොේ දකුළු පැත්තෙෙන් එතුට අප ඒ ප්‍රදේශ තියනවාඒක කාරයන් කරන අපි දෙනකය ගැන කතා කරමු. එතකොට බුද්ධිමත් තාවේ හන හැගැන නොම්බර පාට සංකල්ප තියන ස්ථානය තමයි බුද්ධිම හැකියාවන් තියන ස්ථානය මොලි. ඉද එත්තන්ට ඩැමෙන්චුනාට පස්සෙ වැඩිහිටි වේදවනත් කොනෙටිීව ෆක්ට එක කිරට පලිකට බුද්ධමත්ක්කම නැතිවෙන්නට පුළු. හැබ ඒකත් දරුවන්ගේ තියන ඉගනීම දුරොල් තාවත් කැන දෙක්. ඒක දිවලක්්මටල් වර්ධන විදිහට මේක ඉක්ක පාරට වෙන එකක්. ඒඒකාරනාවත් එක අපි කතාබහ කලා ඩන් සිින්ද්‍රෝම් තත්වය ඔටිසම් තත්වය මේ තත්ත්වයන් තුරදී අපිටම සාමාන්‍ය ක්‍රමවයිදය තුළ දරුවෙකුට ලබාද අධ්‍යපට ලබාතිය න හැක මහොද දන කරටාව. ඒ තත්වය තුරදී මොකත්ත තිබෙන ක්‍රමවේදය ජර්මලී හ මේ දරුවන්ට නිසලෙස මුල් අවතිය සිට අධ්‍යහපනය ලබා නිවානෙන්. එක තමයි පොයින්ට් එක ඇත්තට මමුකද අපි දේවල්ගෙන දනගෙන වැඩක් නැහැ අපට කරන්න පුළුවන් දෙයක් නැත්ත. කරන්න පුුවන් ැ. නොත්කිරීම හරිම බැදගත්තන හැයි අම්ෙක් තාත්තෙක්කිින්න්නවන තමන්ගේ දරුවට අවබෝධය ටික්වේ අස්වාගේයට අකරුතේරයන යකරුණනේ ට නොම්බර තේරේනය ගන්නලායිකතු කිරීමේ පස්සාවයක් කිරනතකොට සමහල්ලාට ගෙදරක ේඩියෝකට එකක් දාගන්න විදි්‍යහරි හෙමනත්තන් දෙයක් හිතලරන ප්‍රශ් ගටලු විසිඳ කරම පහසුව තින් සරලකිවෝ ත බුද්ධිමය ගැටලුවක් තියනෙන පොළවා. බදධිම ගැටලුවක් තියෙන තත්වේදී අපට උගැනුම් කටයුතු කරන්නට ඒ දරවාට Sröleve <Sess> செ marார்ing. එතොට ඒගේම තමයි කතුලසාහ භාෂා චිත්සාාවේ ඇගයිම් රෝගවිනියන් ඇගයිම් විටින් විට කරලා ඒත් අත්වයන් මා කරගන ඒද සුදුසුකම් ලත් කෙනෙක් එක මේ කාරී යදන එක හරි අවශ්‍යයි දෙමාවපියන් මේකට එකතු වෙන්න ඕනේ. එතකොට අපිට ඒයට සාමාන්‍යයෙන් උගන්න ටේ උගන්නට බැරි වෙනට පොදැන් ලෝකයේ මේකට ඉන්ක්ලෝසේ වැඩියෝකේෂන් කියලා ස්ටම් එකක් තියෙනවා ඇතම ඒ අපිට මේ ශ්‍රීලංකාවතුරලත්. ඒ එක්මනින් ස්ථාපිත වෙන්නට ඕනේ. එකයාන්නේේ සාමාන්‍ය වයසන්න දරුවන්ට ඉන්නවනම්, ඒ ගොල්ලං ඉගනගන්න පාඩමම අර ඉගනේ දුරුවතාව තියෙන දරුව තවත් සපෝට කෙනෙක් ෆසිටේට කෙනෙක් තවත් ගුරුවරෙක්වෙන්න පුොලුවන් අම්ම වෙන්න පුළුවන් ලංඟ පන්තියේ ඉදෙන යා දහරනයකොත් ප්‍රාසංස්ලේෂණනක් මාතෘකාව ඒ දරුව ගහක් අදිරාවවෙන්න ොළුවන්. ඒ ද යා ලබස්ක හැදනෙන. අන්න එක තමයි වෙන්ඩ ඕනෙදේ අපිට න නෑ තාම මේක පිහිට සමර ප්‍රයිවට් කූස් වල තියනවා එතකොට මෙතනද ඉගනීම කෙරෙන්න්නට ඕන සරලව ඒ දරවාගේ තියෙන මට්ටම කතනසාභාෂා විසසංඥකක් කල එකතුවෙලා ඒ සිිලබස් එක හරියට දරුවට ගැලපන විදිර හදලයා පුළුවන් තත්වය ඉහලට ිකටික අන්න්නේක තමයි කරන්නට පුළුවන් ඇතම කරන්නට පුළුවන් නිර්මාණශලී ලෙස ගත්තුදී. සමර අවස්ථාවන් වලයේ පිදිිමත් අධ්‍යාපනක ක්‍රමවේදයක් නොමැති කම සහ දෙමවපියන්ට ඇති අවබෝධයනනිසා අතමාගේ දරවාට මෙතනින් එහාට අධ්‍යාපන කටයුතු වලට නිරත වන්නට බෑ ඒ දක්ෂතාව දරුවට නැහැකිර දරවා අතාහර අවස්ථාව . ඒ එවැනි අවස්ථාවක යම් කෙනෙකු ඉන්නවන්නන් ඒසේ නොවන්නටි මොනවගේ පනිවේ අද ජයවනි මහත්ම සමාජයට ගෙන ඇත්න දැන් මම ඇවිදන් එ මේ අද ටිකරත් මට කෙනෙක් කම්බුල ඉතින් මම දකින්න ඒ ගොඩක් වෙලා. ර නවා මපිය රව අවස්ථාව රවා ල් ල ටකට රංගලතියන්න්නේ නැතිව සාමාන්‍ය පන්තිේතියන්ට ඉන් ලසි වැඩියෝකේෂන් සාමානය දරුවන් එක එක තුවෙලා කරන ඒතර දවසේ පැයක් හරි පැෑ බාගයක් හරි දෙවරකට වගේ දට අව . මටම යට ඉගනම කටි ුත්ක් කරන්න ඕනි ඒ ගේම දරුවන්වාගේ කරන්න ඒවගේම හරියට කතන භාච කිිත්ව කෙනෙ එකේ ඉඳගෙන දෙමාපියන් මේක වැඩේ කරගෙන යනු අනන්යගේ දන්න ප්‍රමාණයෙන් ඉදිරියට ඒමට යාගේ චිය එකක් එක්ක තල කෙනෙක්ගේ උදව්ව කැනයාට අපි හොඳයි හරි ශෝක්‍යන එක මත තමයි අගරීම මාග කිරීම මත තමයි දරුවක්ගේ අනාගතය කරන්න පුළුවන් දේම කක්ද කියලා හදුනා ගැනීම තවශ වනවා ඇතට . මේක වෙනස් වෙනවා දරුවගින් දරුවට. දරවාගෙන් දරුවාට කාරණය වෙන වූුවත් හැමෝම අපේ දරු දරුවන්වරින් කරන්නට පුළුවන් බොහෝදේවල් තිබියදී අපි එය අත පසු කරමි දරවා මගහරින්නට අතර මඟදී රමඟ නවත්වන්නට උත්සාහගන්නවන ඔොන්න ඒෙඩුවෙන් ඔබ ධාර්නය කරගතයුතු කකාරන්න ොහොමයක් ජයිමල මහත්ම බතුමින් පැසවා දැන්න ඔය හැම දෙයක්ම පාහේ අපි අවධානය යොමු කරදලි තම සයිශෂය කාණලයක් ඉන්නවා නේත ජෛවලී මහත්ම මෙන්න මේ පෙදහට කිසිදු බාහිර රෝගයකින් පීඩා විිඳින බවක් අපට නොපෙනෙන හැබැයි කාලයක් පුරාවට අනෙක් සාමාන්‍ය දරුවන් හා සමගාමියෝ තමන්ගේ බුද්ධිය මෙහවාටන නොහැකි හැබැයි පසු කාලීනව කාලයක්ත් සමගේ දරවාගේ යා සංවර්ධිත මට්ටමක් අපිට දකින්නට පුොළොවා මේකට ගොඩක් වෙලාවට ගොරුවරුන් සහ දෙමවපියන් උදව දුන්න අවස්ථාවක්. ඒවගේ දරුවන් සහර දරුව ඉන්න මොකුත්ම කරන්නේ නෑ. හැබැයිඒයාගේ බුද්ධිමයි හැකියාව වැඩි. ඒව බුද්ධිමය නැතිම කදියුණුවන්න නෑ කෙනෙග උදව්වක් නැතුව. එකයන්නේ හැබැයි ස්ලෝ වෙලා තිබිලා තියෙනවා. කවරුතු දවකරලත්නය ආගේ කරලත්නෑ මොකුත් බල්ලත්නේ ඔහෝමොම ඉන්නකොට දරුවා විසින් පරිසරය හඳුනාගෙන එයා විසින්ම අරකාපොඩි අගේ මමුකුත් ඇති දරවිෙක්ට විසාාල වෙනසක් ඇතිවෙන්නට. ඉති ඒ තුලින් සාතමගේ ඇත්ත තත්වය ප්‍රදශනය කරනාඇතමයි හැ මන්් පුද්ධිකතාවේ ැන ගැනීම දුරල්තාවය තිබුණු කෙනෙක්ට උදව්වක් අනිවාරයම අවශ්‍ය වෙනවා වෙනසක් ඇති කර ගැනීම සඳහිති දෙමෝපියන්ට තියෙන්නේ මේ සාමාන්‍ය රටව රගාන්නට නෙම? තුට දෙමෝපියන්න තියෙන්නේ මේකේ එයාගේ තියෙන මට්ටම තේරුන් අරගෙන ඒකාගය කරගෙන එක පියවරෙන් පියවරය කැඩෙන්නේ නැතු සායනයට සහබාගේ වෙලා කොහොමහරි එකතු වෙලාම ටීම් එක මේ දරුවව දියුණු කරන්නට හෙම කරපු දරුවයින් ඒ අතරම් සතුටට කාරණාවත් මුද දරුවක්ගේ දියුණුව දකිනට දෙමවපයන් ඒ තරක් නෙම දරුවවාගේ අවට සෙදන ගරුවරු නෑ හිතමිත්‍ර දම සිරුද නව කමතිේ. තවත් කොට සක් අපිට හඳුනාගන්නයට පුළුවන් මෙන්න මේ විදේරය ඕවන්ට කතාබහ කරට යම් තාක්වරට යම් කාරණාව අවබෝධය කරගට හැ වක් ර. අවස්ථාව දෙයක් ග්‍රහණය කරගන්න යමක් අල්ලගන්නට ඒ හරිට ඔස පාගන්නටන හැකි අයඇත්වන්න. ඇය ජයිවනි මහත්තේ මේ වගේ තත්යි ඇතිවෙන යම් ක යම් දෙයක් තමන් සතුව ළඟ තබාගඩි පරිස්සම් කරන්නට දෙයක් නිසි පිළිවට තබන්නට ඒ මානසික මටමින් බැහැරව කටයුතුගන්න අවස්සාාවක් වන්නට පුළුවන්. වෙන්න පුළුවන් තර ගොඩක්කාරණනා ටීනයට පුළුවන්මකද ජානමය අවස්තාවක් මනිසාවෙන්නට පුළුවන් ඒවගේ හුරුවේ වෙනසක් වෙන්නට පුළුවන් ඒවගේ අදක ීම වන්න පුළුවන් නිතයි. සහොදයන් සහ ෙදරායගේ පිළිවෙලත් දරුවන් හෙදෙනවාන එක වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ අයගේ වෙනස් මිද්්‍යට හිතනවනන් එතන අවධානය ගැටලුවක් වෙන්නත් පුළුවන්. මෙයාට එකදිකට අවධානය තියාගන ඉඳලා දෙයක් කර ගැනීමේ නොහැ කියාව. ඒන්න පුුව එ එතකොට විධාකාර හේතුන්තරන්නේ එක මහමපිසම කිය විසසංය කන එක උදව්වක් අවශයි දෙමෝපියන්ට හිතන්න. හැබැයි වැදගත්ම දේ තමයි දෙමමාෝපියන් හරියට නිරීක්ෂණය කරන ටන්කාල ප්‍රතිකාරවලට යොමු එන එක එක පිළිගන්න එක. හ අපි තන දැන්හරියි දැන්හරය කියල ඉන්නකොට දරුවන්ගේ විවායස ගීල තමයි අපට හම්බ වනි එතකොට කරන්න පුළුවන් දේවල් ගොඩක්ලාට මගහැරලාන. රන්න පුොුවන් ොඩක් දේවල් තියෙනකොට ඒ කරන්නට පුළුවන් දේවල් ජීවිතය කොයි යම් හෝ අවස්ථාවක මගහරවා ගණට පමොකතේය පසකාලිය පස්තැවීමක් බවට පත්කර ගණට අපට සිද්ධ වේවි. දැන් අපි ඔටි සසම් තොත්වය ගැ කතා කරයිට වස ඩෞන් සිින්දරෝන් ගැන කතා කර මේ හැමකාණාවගුත් එක්කම දෙමවුපියන්ටත් මෙවැනි විශේෂ අවශ්‍යතාවය නැති දරුවන් පරිස්සම් කරන්න නිවස්තුල සුරක්ෂිත කරන්න යම් බගකීමක් පැවර ෙනවා යමල . අනිකුත් සහෝදරයන් සාමාන්‍ය තත්වේ ජීවිතය ගත කරන පුද්ගලයන් බවට පත්තන්නට පුල දැන් මේ කුටුම්බේ තුළ සහෝදරයන් සමඟ තමන්ගේට පරිසරය සමඟ දෙමෝපියන්ගේ වට පිටාව තුළ දරුවාාව ඇති දැඩි කළයුත්ත එක සේද. ඔව අනිමාරෙන්ම මේ දරවාගේ බුද්ධිමය මට්ටම බලපානවා අනි දරුවන් සමඟ සම්බන්ධං පවත්වීම සම්බන්ධව. ඒවගේම මේ අයට විශේෂයෙන් එකම දෙයක් කියන්නට ඕනේ දෙතුන් සැරයා එකන්නේයම් හැබැ අනිත්තාට කියන විදිර නෙමයි ආදරයෙන් කරුණාවෙන් ඒවගේමදම සමහර වෙලාවට ඒයායට ඒ කියන වචනත් එක්ක දැන් අපි කෙන පුතේ මේ ගේට්ුවෙන් එලියට යන්ඩ එප. ඒ ඇතන ල්ලන වන්න පුල තරපට පුළන් සමහර සංඥායොදන්න ඔබ කිවගේ. ඔබට කියන්නට පුළුව මති ඉරක්තිලාක හට ගියපු හරි අමාරයි දෙමෝපියන්ට මකද දිනචර්යාවත් කළ සෙල්ලන් නටන්නට වෙලා නෑ කියල තමයි කියන්නේ. නමුත් අ ඒ සංඥාාවල රගහන්න පුලන් කොඩියයක්ක්තියනන්න පුල ඔන්න මතනන් ගේයති හට් අවට්න බිදුව. ිඳ කියද ස්ටිකර්ස් නෑ ඒගේි රිවෝඩ සිස්තම් කිය. ති හදල නවා ඔයව ප්‍රශ්න වවාහම ප්‍රශ්යට පලිතුරක් ඇත්තරම ලබාදන්නට පොළුව. ඇති මේ වගේ සහෝදරයන් සමඟ සම්බන්ධවෙදි සහෝදරය සහෝද සහෝදරයන්වත් දනුවත් කරන්නට ඕන මේ දරුවාට මෙ මේයක නොද ආකාල්පයක් ගොඩ්න ගන්නට ඕන දෙමෝපියද මට හම්වෙලාතිව සමාර දරුවෝ සහෝදල් සහෝදරයියන්නේ සාධක් විඳනවා. එකයන එතර හරි කාල්පයක් නෑ හෝදර ගෙන ගන්න දරුවම දෙමපියන් අගේ කරන්නට යවා. එඒකට කරන්න ටෝ ියාව තනියම තවට අනිත් කෙනට ඇහෙන කොට එතන ඇත්තින මානසික පීඩන ඇත්ක දරුවට තවතවත් බැරිවෙලා යනවා. ඉතින් කරන පොඩ්ඩ හොඳයි කියන්න දෙමපියන. හරි හොඳ කියන්න. අගේ කරන්නන්න එතන තමයි ආදරයක්ත් එක්ක අපි හැම්ම කෙනෙට ඕනනි කරනද ඒක ඔයාන්ට පුළුවන් ඔයා හොඳයි කියපු ගමන් පුළුවන් ඒවගේම තමයි දරුවවා අපි නර පිසුවක් නටනවාගේ සම්හවෙලාට දේවල් කරවා. ඒවෙලාවට අපිට ඒක ෆෙක්ටු අපටඒක දැනනට කරදර කිව්වොත්. වැඩි වෙනව මයි කොයි වෙලාකාර දඟලගෙන වැඩි කරන්න දරුවකින්න න්න එතන ඒ ගැන වොරී වෙන කෙනෙක්ඉන්නවා එක නිසා එත්තන තේරුුණේ නෑවගේ ටක්්ගාල යාට දෙන අවධානය නැති කර දෙ ලබා දෙර දේවල් නැති කර එතව ලස්සට එනා පොට්ටිකාරග. එහෙම වෙන වයක කරන්නට ඇතන වැඩිහිටියගේ. දක්ෂාව දෙමවපියන්ගේ දක්ෂතාවත් ඒක හඳුනගන්න ඒක කියල උපදෙස් ගැනීම අවශ්‍යව නම හරිම ප්‍රක්්ටිකල් ි ූවාාවයහන්නේ ප්‍රට්ටිකලි අපිට ප්‍රායෝගික වශයෙන් ද ඒවගේ අපහසුතා තියෙන දරුවෙක් නම් සහුදර සහුදරයෙන් දැනුවත් කිරීමත් වැඩිහිටියන්යට ආදරේ බවත් වෙලාව දෙෙන බවත් ඒවගේ මෙයාගේ දේවල්ික පිළිවලට තියාගන්නට කරන්නට පුරුදු පුහුණු කිරීම තුලින් දරුවවා මට්ටමයි මට්ටම ඉහයට ගැනන්නට පුළුවන්. ඉගෙන ගැනීමේ දුෂ්කරතා පිළිපොඳව කතාබහක් කිරීම තුළදී පමණක් නෙවෙේ බොහෝ දෙමාපයක් මේ පවතයෙන් තරංකාරී අධ්‍යාපනික රතාවතුල දරුවාාව අගේ කරනට යම් නැලිකමක් දක්වනව. තමන්ගේ දරුවා වෙනත් තව අතිදක්ෂ දරයෙකු සම්මග සංසන්ධනය කරබෙන් තව මධ. ඔයා කොහොමත් මදි කියලා තමන්ගේ දරවාගේ තිබෙන ශක්ති එහමත් ඇත්තන් දරුවාගේ තිබන ශක්ක්‍යතාවය පහත් මොටතමකට ගෙනෙන්නට බොහ වෙලාවට දෙමාපයන උත්සාහගන ජමලිමත්තව ඔන්න ඔයවගේ අස්ථාවන දරවා තිීරෙන තරන්න තවත් පහලට වැ අවස්සාාව පිටි දකින්නට ප අනිවා කරන්න පොඩ්ඩ අගේකිරනවා කවුරහරි මගේ කියන එක තුළ තමයි දරුවවා තවටිකක් වැඩ කරන්න. ෝචර ඇතවන හරි ලස්සන වටිකක් හඩරන්නට බලම ඉ රිවෝඩිග ල් න ල ොදට තියකරනොත් මේ දේ ලැබෙනවා. අපි බල්ලමුතින් දැන්ත ටාගක් දෙනවා. එතට ඒ අගගේ කිරීම ඒම තමයිකුක් සමහර දෙමෝපියයක් යා කිව්වා හරිට මාරයේ මොකද සහර දෙමප මේක හරිම නෑ කියනවා. තව කරවන්ඩ හිතාගෙන අ කිව්වාගේ අර ලමාමන්නස වැටන අයිතන එපාවීමක් පීඩනයක් තුළ. දරුවවා තැරපීමකට භාෂනය වෙනවා වගේ තමයි දරුවන් කැමතිදේ කරන්නට දෙන්න තෝනි. ඉතින් කැම්මති දේ කරන්නට දුන්නත් තමයි ආසාාව මත අනන්තමට ප්‍රමාණය කරන්න පුලන් අපි කියෙක ැම ගෙන ගන්නඩ බරි දරුවයකින්නවා මේ දරුවට යා කපන්න කැමති කියලොල අපි පුළා නොම්බර කපන්න නොම්බර එකතුරන්න කපල මල් අලවන්ඩ එහමන ඇත්ත ඒ ආකාරයෙන් තමයි සෙල්ලං ආකාරට දරුවත්ක් අධ්‍යාපේ දාසට යෙදඟට පුළුවන් හැබැයි දෙමෝපියන් මේ පිළිගන්න ඕනි. අපි මෙහෙම කරන්න ඕන එහෙම කරමු කියල්. ඉවසීමක් තියෙන්න්න තොනති ඇතර ර දෙමෝපියන් පැත්තෙන් බැලුවොත්. එමපේ කලබල වෙනවාන මෙහම ගිහින් කොහොමද මෙ හෙම බැරිවෙනවා. අන එතන ඉවසීමක් ඇතිකර ගන්න පිළිවෙලකින් දරුවාව හරිට අව බෝධ කරගන්න ඕන ඇ තුලින් තම ඉදිරට න්නට ොලොවන්. ඒ ගැනීමට ඇති දවල දෂකරට හැමත් බලනිං ඩිෆිට පිළිද අපි භාෂාව වගේම කතයේ පිළිබත් චිකිත්ාව තුල කෙ ද අපට විග්‍රහ කරන්න පුළුවන් කෙන කාරාවගෙන අපිමය අ කරයෙන් කට හ ල ති විශෂන්ගේ ැ වසන් න හ ගරන තු න්ව ජෙෂ්‍ර ිත් රප සිහ ජයි සින් හත්මේ ලි දසක හම ලා පපති දසක්.